ඒහි පස්සිකෝ ඒහි පස්සිකෝ එන්න එ දනුමය දකින්න නමුතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදදර්ශ, අපමාදුෝ අමත පදං පමාදුෝ මච්චුණු පදං අපමත්තාන මියියන්තියේ ඒ පමත්තා අයතා මතාති වස්නවන්ත ශ්‍රද සම්පාණ පින් බාත්නි. පළමුකොටම ඔබට රුවන්ගේ අනන්ත ගුණ බලින් පින්වන්ත වාසනාවන්ත දවසක්වීවායි අශුර්වාද කරනවා. සෑම දෙනාම මේ සූදානන් වන්නේ බුදුරජාණන් බහස්සගේ ශ්‍රීමවින් දේශනාකුට වදාල උතුම් බන පදයක්ක්ශ්‍රපනය කරන්න. ඉතාමත්ම සරල පාටයක් මේ ධර්මානු ශාසන වන්වන්මා මාතෘකා කළයේ. අපමාදෝ අමත පදන් පමාදෝ මච්චනෝ පදක් අප මත්තා නමීියන්තේ ඒ පමත්තා යතා මතා යම් කෙනෙක් පමා වී වැඩ කරනවනඒ පමාම හරියට මියග කෙනෙක් හ සමානයි පමා නොවී යමෙ කළ යුතු වැඩවෙලාවට ලස්සන්ට හරියට සිද්ධ කරනවනම් ය නොමල කෙනෙක් කා සමානයි. දෙලවොම සතුට සන්තෝෂය ඇති කරවන්න පුළුවන් වෙන්නේ. ඒ අප්‍රමාධී භාවයෙන් නිසා පමමා නොවී වැඩකර ගැනීම නිසා. මේ උතුම් දහම් පාටය. අප ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් ගතහැකි වටිනාම මර්ගෝපදේශකත්්‍රයා. මේ ජීවිත ගමනී ස්වභාවයේදශ කල්පනා කල බැලුවහම, අපි සංසාරි මහාදිගකමනක මිනිරත වන්නේ අපි කවුරුුවත් දන්නවාද පූරු භවයන්්‍ය අප ඉපදිල ඉඳපු ආත්මයන් අපි ප සංසාරි විවිධ ආත්ම ලබන්ට ඇති ඒහතින් කල්පනා කළ බැලුවහම අපි හරි වාසනාවන්තයි ඔබේ පෙරපින් ඇති බව ඔබේ ජීවිතීම පින් ඇති බව හෝන ඇති බව තින අපග පු්බේච කත පු්ඥතා පින්වන්ත මනු්‍ය පින්වන්ත භාව අපට පේනවා එ තම තමන් කරගනිපු පුණ්්‍යවන්තභාවයන් තමයි ඔබේ පෙනෙන පින විවිධ පෞකාර කම් සිද්ධ කරගත්ත නම් සංසාරී එ පාපී ස්වභාාවනුත් පෙනන්න තියෙනවා පින් කළ මනුෂ්‍ය දෙලවෝම සන්තෝෂ වෙනවා වන්ත භාව න්න පිළබන්න වඕන. ආනන්ද හාමුදුරුව සමග දිනක් ලතුරා බුදුරජාණන් වහන්සි පිින්ට පාතිචාරිකාවක ගමන් කරන වෙලා වී අතර මගදි බුදු හාමුදුරුවට සිනා පහල වයේ මක් සිද්ද වෙනවා. ඒ යම් දර්ශනයක් දැකලා බුදු කෙනෙකුට නිකම් සිනා පහල වෙන්නන. එක ලඟි ඇසරු නිසුරු කළ උපස්ථාක ස්වාමීන් වහන්සේ වනු ආනන්ද හාවරහොද දන්නවා. ආනන්ද හාමුදුරුව පන්සලට අවහම බුදුහාරය විමස්සනවා උබහන්සේ අද අතර මග සිනා පහල කිරීමක් කළ එයට හීතුූමකක්ද. අහනන්ද ඔබුදුට අද අතර මග අපිරිසදු තැන කසූචි වලක ඊරි පට මදුටවා ඒ දැක තමයි මට සිනා පාලවනේ ආනන්ද ඒ ඊරි පැටියා පෙරා ආත්මයක උබබරී කියල සිට දුවක්. ඇය වෙනත් බවයන්න වල සැපැති තැනකත් ගමන් කරලා. ආයි පේනමන්නේේද. කරමයක් නිසාම ඊරි පැටියෙක්වෙලයි පදිලවා. අපි සිුදු තැනක බුදු හාමුදුරුම කා පානි සංසාරය හැට මනුශ වෙනවා අදවියෝ වෙනවා බ්‍රහ්මයෝ වෙනවා ප්‍රේතුව අමනුෂ්‍යයෝ තිරසනුන් ඒ ස්වභාවයන්ටත් පත් වෙනවා මෙන්න සංසාරයක හැට සසර ස්වභාාවී තරුම් ගන්න සසර ස්වභාවය යමෙක් තෙරුම් ගත්තනනා සංසාර භවයේ තේරුම් ගනිපු අය වඩාත්ලෝ තුරා බුදුරජාණන් වහන්සගේ උතුම් ධර්මයට සමීප වෙනවා අපි කැමති හොඳ රසමුසු බුජුන්නෙක් ජීවත්ව අප්‍රිය අප්‍රසන්න නීරස භෝජනවලට කැමති නෑ ප්‍රිය ආහාල ආහාරවලට ප්‍රිය කරන කෙනා රසමුසු බෝජනවලට කැමැති වන්නාක්මෙන් පිතු බුදුහරගේ බණහපු කෙනා. ලූතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට තීරුම් ගනිපු කෙනා. නිවරදිව ත්‍රිපිටකය අධ්‍යනය කරන අය. හොඳින් බනහපු අය පිනඳ කවදදාවත් තමන්ගේ ජීවිතය තුළ බුද්ධ ප්‍රසාධයක් ඇති වුණානම්. ධර්ම ප්‍රසාධයක් ඇති වුනානං. සංග ප්‍රසාධයක් ඇති වුුණා නං. කෞද්දාවත්තු වනස්්‍රණ නෑ. අ නීරස බෝජනයක් තමන් විතට ලැබුණහම ප්‍රියාහාර අනුභව කරන්නකුට නීරස භෝජනයක් ලැබුණහාම ඒ නීරස භෝජනය ඉවත් කරන්නාක් මෙන් මිත්‍යාදෘෂ්ටික බලවේ ගෝල්ටීඩ නෑ ජීවිත. ය මිත්‍ය දුෘෂ්ටික බලවේග හරයට තේෙනවනී. විධ මිත්‍යා දුෘෂ්ටික බලවේක පසු පස ගමන් කරන අය ඉන්නවා ධර්මය හරියට තේරුම් නොගෙන. විදධ පක්‍රම භාවිතා කරනවා එව පක්‍රම යොදා සමහරු අමාරුවිධන්න කල්පනා කරනවා. බුදුහාරග ධර්මය බෝම වටින අවස දෙයා මහාග්‍රිස්ම කාලයක පයි ඇවිදිගෙන ඇවිදිගෙනය නොකෙන දාඩිය වැගරනෝ වතුරු තිබායි අපහසු රාසියක් එහෙම ගමන් කරන්නකුට සිසිල් දරාවක් ඉදිරියට හමුවෙනවා ල සිල් ජලයෙන් පිරුණු පොකුණා. ඒ ජලදරාව දැක්කහම වතුර ටික බිහි අපි පාසෙන වාගන්නවා. අර ධාඩිය මුගර ඔක්කොම සෝදා පිරසිදු වෙනවා පවිත්‍ර වෙනවා. ජලධාරාව මහා සිල්ල පත්වෙනවා. විවිධ මිත්‍යාදෘ්ටික බලවේග පස්සෙ ගමන් කරලා. වැරදි චින්තන වැරදි සිතුවිලිය ස්සේ ක්‍රාත්මක වෙලා ලූත්‍රා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හමුණම ශාසනය හමුණාම හරියට මිහිරේ සිල් පැන්පොකුණකට ලඟ වුණක් වගේ. අන බුදුහාරගින් ධර්මියයෙන් ලස්සන්ට පිටුව හලක් ලබනවා. ජීවිතයේ ගොඩගන්න. ජීවිතය සකස් කරගන්න අනාත නොවී සනාතව මේ සංසාර්ගමන සිද්ධ කරගන්න. එහෙම නම්පින් වශ්‍යෑම දෙනාම තරී යාධිත්්‍ය සීසුව. හරියට හිස ගිනිගන්නපු කැෙනි ඒ හිස ගිනිගන්නපු ගින්න නිවාගන්න යම්සේද වේගවත්වන ක්‍රියාකාරී වෙන්නේ එමෙන්ම පමානොවී අලසනොවී මැලි නොවී වීරයවන්ත අප උත්සක වෙන් ටෝනක් මේ දුගැහැටින් මේ සංසාර කාන්තාරෙන් එතර වෙලා නිවන නැමති ශේමභූමියට පැමිණිලා සන්තෝසි සතුටිං ජීවිත ජැයගන්න මග උදා කරගන්න. බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කළේ සසරින් එතරවෙන මග ඒ එතර වෙන මග හඳුනාගැනීම අවශ්‍යයි බාදායන්න පුළුවන් ඕනම ජීවිතයක. මේ අන ගමන්නේ අපේ ජීවිතවලට ඕන තරම් බාදායන්න පුළුවන්. ඒ බාධ හමුව අපි දැගන්න නං න හොද උත්සාහවතමනු ෂික් ඕෝන දක්ෂයකුට අවශ්‍යතාටික ලඟට ලංකල්ල දුන්නහම ඒ දක්ෂය තමගේ නිර්මාණය බොහම ඉලින් සිද කරනවා අප දන්න වැලිගඩෝල් සිමින්න්ති මේ අමුදුරහ ටික ලබා දුන්නහම දක්ෂ ශිල්පයා තමන්ට නියමිත නිර්මාණය ලස්න කරනවා.ඉවගේම ඕනමදහා. බොහෝම ලස්සට සකස් කරනවානේ. අපේ අනුබව කරන ආහාර ටික වුණත්. ඒකට අදාල කරන ද්‍රහී ටික ලංකරල දුන්නහම දක්ෂකමින් ඒ සකස් කරන ආහාරය පවා පියජටකරදේ නිර්මාණි කරගද. වැරදිලාවත් අලසේක්නා. කම්මලියෙක්නං. දක්ෂේක් නොවේ නම්. මොනතරං වටිනා වටිනාදේ තමන්ට ලැබුණත් තමන් සතුන, පරිහරණය කරන්න ලැබුණ අවස්ථාවන් ලැබනත් ඒව නිස පල ප්‍රයෝජන ලබන්නේ නෑ. එහෙම ස්වභාවයන් තේරවන්නේ ප අපේ රටේ අපි ලබපු ලොකෝම ලාබයක් තමයි මෙනි දහස් අධ්‍යාපනය. අද රටේ ඉහලම තැන්වල ඉන්න අය පවා මෙනි දහස් අධ්‍යාපනය නිසා ඉදිරියට ආපු චරිතය ගමේ දුක්්පත් ස්කෝලි ඒ පාසලින් ඉගෙන කියාගෙන. ඒහි විභාග සමත්වෙලා සමහරවිට අගනගරයන්ට ඇවිල්ලා. පන ක්‍රමීෙන් තමන්ගේ අධ්‍යාපට ජීවිතය ඉදිරියට ගිහෙල්ලා. විවිධ තනතුන ධර්මින් අද වැඩ කරනවා. ඉහලින් වැජබෙනවා ඉහලින් කටයුතු කරනවා. ඇැබැ මුල්ල හොයාගට ගියොත් බොහෝම අසරනව ආරබ්වෙලා තිෙන්නේ. විටක මූලි කවස්ථතාටිකවත් අප හරියට ලැබිල නෙමේ. ඇැබැ කොහොමහර ය බාධාවන්. ඒ බාධ අතහරලා පමුඛත්වයේ දියයුත්තයේ අධ්‍යාපනයටයි ඒ අධ්‍යාපනයේ තුළ ක්‍රියාත්පකවුණ දක්ෂතා හොඳයට මතු කරගත්තා. අවස්ථාව නොදා කරගත්තා. නලස්සන තැන අද ඒ දැනුමින් සම්භාරයන්ගෙන් පිරිලා වැඩ කරන සමාජයට. සමහරුවන්න මුල මතකයි. සමහරට මුල මතකනේ හැම කනෙක් ම කල්පනා කරන්න ඕන අපි ලබාපූ ගත්කාම ඟ තිබෙන දැනුම අපි ළඟ තියෙන ශක්තිය අපේ ක්‍රියාකාරකම මෙවයින් වැඩගන්න පුළුවන් මජීවතින කාලේ සාමින් ගන්න පුළුවන් වැඩ ටික අපි අපි ගන්න ඕනා අපි අපේ සමාජයට දෙන්න ඕනා සාහැම ගමකම හැම පලාාතකම තියෙන පාසල් පද්ධතියොකුදට සක්‍රිය කර ගන්න ලැබෙනවන ඒ සඳහා අපේ දහයිකත්වයන අප ලබා දෙන්න පුළුවන් කම තියෙනව සේවා කටයුතුවල් නිරත වෙන ගුරුකරු ඒටික හරියට ඉටු කරනෝනම්. අපේ ගම්වොල පලාාතුල ඉන්න මේ ආසරන දරුවන්ගේ අනාගත ටික කොත්ත ලස්සට සකස් කරන්න පුළුවන්ද. ඒ ක්‍රියාවලිහි නිරත වෙන ගුරුවරු න්නවා ඒ ගුරුවරු ගුරු දේවතාව. මේ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් අපි පමානොවි වැඩ කරන්න ටෝන බාධාතිය නොන හඳුන ගන්නපු ගමන් ඒ බාදා විනාශයන් වලක් පාගන්න බුද්ධිමත්වෙන් ටෝන දෙම්බලන්න අද අපට පේෙන රෝහලකට ගේ හම ම රෝහල් අප පිරිීතිරී ගලා සමහරු ඇද උඩ සමහරු ඇද අට සමහරු කොරිඩෝය බෝම අසරනයි අපේ රට වල්බල බන මේ රෝගී පිරිස් අඩු කරගන්න යම් ක්‍රමවේදයන් ඇතිවිය යුතුමයි ඒවගේ මේ අසරන වෙලා රෝගීව රෝහලට එන්නේ දුෘෂ් කර ඇත පලාතක ඉන්න අසරණ කරේ අනේ කාගෙමවත් බැනු ගහන බලාගෙනන ගමනක් නෙවේ තමන්ගි තින අපහසුව සුවපත් භාවයට පත් කරගන්න තින් ලෙඩ දුක සුවපත් කරගන්නේ එහිදී අපෙන් දැක්වියතු කාරුණිකත්වය. බන සමහරට උපස්ථානය කරන සේවකේත් සේවිකාව. අ තමන්ගෙන් උපස්ථානය ලබන රෝගයා ලරි අනේ පාවිත්ති කරන්න වචනතික බොහොම කාරුණිකෝ පාවිත්ති කරන්න. ඔබට කරන්න පුළුවන් උදව්ව දෙන්න. සමහරට දන්නේන්නේ සමහරවිට රෝහලක කටයුතු කළ යුතු ස්වභාවය එනිසා වෛ්‍යවරයාගේ සිට ප ඒ උපස්ථාක සේවක සේවිකාවන් ඇතුළු කොට ඇති සෑම දෙනකුගේම කාරුණි කත්වය අර්රෝගයාට ලැබින් ඕන ලෙඩවුණනහම අසරට වෙනවා ඒ අසරන භාවේද තවත් කවුරුවර අසරණ කරන නම් මොන තරම් පාපයක් දේක අද අපේ රටේ තිබෙන මේ නිදස් සෞඛ්‍ය සේවය ආරක්ෂාකර ගැනීම ක්‍රියාවලිය මතු පරපුරට අපි ලබාදන දායාදයක් ඒකට යම් බලවේගයක් තිබෙන වනම්ඒ විනාස කරන්නේ යම් කෙනෙක් වෙනත් වෙනත් ක්‍රියාකාරකම්වල නිර්ත වෙන ඕනම් රටදිහා කල්පනා කරලා අනාගතේ අසරන දරුවන්ගේ අනාගත දෙස කල්පනා කල බුද්ධි මත්‍රියාවලියන්ට අපි නිදත වෙන් ටෝනා. අද අපට පේනවා අප පුදු පහසුකම් පද්ධතිය. වේගවත්ව ජියුණු වියයුතු මට්ටම කයි පවතින්නේ. ඒත් එදා පැවතිච්ච ස්වභාවයන්ම අද අපට තාමත් දකින්න ලැබෙනවා. සාප කාගෙත් ක්‍රියාවලිය වෙන් ටෝනා. යමක් කළ හැකි පාලකීන් ආදිය කොට ඇති සෑම දෙනාගේම ක්‍රියාවලියක් වෙන්ට ඕන. රට තුළ ජීවත්වන සෑම කෙනෙකුටම බාධාවකින් තොරෝ කටයුතු කරන්න. තමන්ගේ ක්‍රියාවලියන් සාර්ථක කරගන්න එදිනදා කටයුතු සාර්ථකව ලස්සට කරගෙනන්න. වන්න රටේ ජනතාව නිදුක්වයි නෝනං. දැනුගත්වයි නෝනං. පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමතියෙන ඕොනං. අපේ රටනෙහිමී දියුණ වෙන්නේ. රටේ. අනගත අභවෘරධයක් ඇති වෙන්න බලාපොරොත්තුවෙන් යමි කටුයුතු කරනෝනං මේ වාරක්ෂ කර ගැනීම වෙනුවෙන්. අපි කැපවීම වශ්‍යයි. මේවට යමෙක් පමාවෙන වනං අන්න ඒ පමාව ලොකහන තුරක් විපදා. සාපමාදෝ අමත පදන් කිසිම වෙලාවක ඉගෙනගන්න පමාවන්න නරකයි. පොදු සම්පට්ටික ආරක්ෂා කරගන්න පමවෙන්න නරකයි පන අපේ නිරෝගිභාවයන් ආරක්ෂ කරගන්න පමවෙන්න නරකයි. ට අපි හිදිරියෙන් ගමන් කරන්නට ඕන. ධර්ම මාර්ග්‍යත් ඉවගේමයි. නිසා ධර්මය අපි පමාවනුත් මොකද වෙන්නේ. සංසාරයනාධිමත්ව අපට තව තව දුක් විඳවිඳ ගමන් කරන්න වෙනවා. එපදන ඉපදන හැමත් මේක බලන්න. ජාතිපි දුක්කා, ජරාපි දුක්කා වි්‍යාධිපි දුක්කා පනමි මහා දුක්්ගොඩවයි. එනිසා ඉපදීමේ ඉඳලා මේ සංසාර ගමනිදී. තියෙන හැම දුකන්දරාවක්ම උත්පත්තිය ලැබූ හැමෝටම දින්න සිද්ධ වෙනවා එනිසා පමානු වී හිස ගිනි ගත්කේ ගිනි නිවන ලෙස වේගවත්ව අපි අපේ ක්‍රියාවලියන්හි අප නිර්ත වීමට අවස්සයි සා අපේ හිත් දෂ කරන විවිධ කළ ස්තියනවා විටික මේ කෙලෙ අපය හඳුන්වනවා මාර සංකල්පයක් ඇතුව බුද්ධත්වය සදහා ගමන් කරාදධවේවා ෝධ සත්වද දුස් ක්‍රක්‍රියා කරන කාලි ඒ විවිධ බාදා පැමිණියන් බෝධි සත්වයන්න් වහන්සේ දෙස බැලූහමා අපට පේෙනවා ඒ බාදා බිඳපු හැටිය ඒ බාදා ජයගඩපු හැටිය සාපේ ජීවිත වලත් මාමුලින් සේ පත් කලාක් මෙන් පින් හමක් කරන්න බාධාවක් තියෙනවනම් ඒ බාධාව හඳුරගන්න ඒ බාධාව ටිකෙන්ටි ටිකෙන්ටික අඩු කරගන්න උස්සක වෙන් ව ීරියවන්තව වන්න සා අපේ ජීවිත්තා අවුරුදු සියදස් ගනන් දිගනේ දෙැන් බලාගෙන යනකොට මේ සිද්ධ වෙන මරණ එක්ක බලනකොට පේනවා නේද මනුෂ්‍යයාගේ ආස කොච්චර අඩුවවිවී යනවාද. අපේත් එ එකට ඉන්නපු අය වේගවත්ව එකෙන එක අඩ අඩුවවියයන බට තේරෙනවා. ඊළඟ වාර කාගෙන ඊළඟ වාර මට වවෙන්න පුළුවන් ඔබටවෙන්න පොළුවවා කෞද විිස්සර වෙන්නේ කෞද පහුුවන්න විතරයින්න දන්නේ සම් මරණයක් තියාගෙන මී ජීවත්වයන. කට ගිහි පැවිදිී ස්ත්‍රීපුරුස ජාතිකොල මලාගම් මොකක්කත් බේදයක් නෑ. මරණය හමුුව අප කෝම සමානයි බල අපි මන වධාරගෙන යන්නේ සමහරුවාරයේ ආසාවින් දේපොල් රැස් කරනවා. ඉරැස්කිරීම් තුළ හරියට තියනෙ මහාදැඩි ලෝබකම් බයසට යන්නේ යන්න. වෘරද ස්භාවයන්ට ලංවෙන්න ලංවෙන්න පුළුවන් තරං අපි ඔයි තියෙන බැඳීම්ල ින්ටිකෙන්ටි අඩුවෙන් ඕනනා එන බැඳීම් අතහරින බැරුව නවා බැඳීම්වල තිබෙන දැඩි බව සමහරවිට නැවතත් ඒ තැන්වලටම විවිධආහත් භාවත් එක ගමන් කරනවා. එහෙමුණහම ඉන්න එතත් හරි කාරදරයක්න සමහට අමනුස්සු පද්‍රව කියලා කියනවා විවිධ විවිධ ස්වභාාවයන්න අනුගතව ප්‍රකාශ කරන්නේ ඉනිසා පරිත්‍යාගශීලි මනුස්සයක් හැම විටකම තමන්ගේ ජීවිතයේ ස්භාව අත්තේරුම් අරගෙන පුළුවන් තරං සැහැල්ලුවෙන් වයුරද ස්භාවේ ඇතුළු කොට ඇති කාලපරිච්චේදයන් ගත කරන්න ඕන ජීවිතක හැම කාලයක්ම එක වගේම වටිනවා පිරනතුනි.ඉනිසා ජීවිත ගත කෙන්න සේම කාලයක් තුළදීම අපි කල්පනා කළ යුතුව පවතිනවා ොන විදියටද මම හිතන් ඕන කල්පනා කරන්න ඕන. මොන විදිහටද මම ක්‍රියාත්මක වෙන්න්න ඕනටයුතු කරන්න රෝණ. එහෙම කටයුතු කරන්න කල්පනා කරන කෙනා පවත්නා කාලයුතුලයි ජීවත්තෙන්නේ. වටින්නේ පවත්නා මුොහොත මේ මොහොත. එනි සාන පැමිණ නාගතයේ පිළිබඳවත් ගිය අතීතයේ පිළිබඳවත් ශෝක වෙන දුක්වෙන ස්භාවයන්ට වඩා. අ ධර්මයතුළ ජීවත්වෙන මනුෂ්‍යය පමාණ වී ුතු කාරය කළ යතුවෙලාට හරියට ලස්සට කරනවා නිසා කෙනෙකුගේ ජීවිතයක සීලය හොඳම් රකින වනා ඒ සකින සීලය තමයි තමන්ගේ ආයු ප්‍රමාණයන් වර්ධනය කරවන්නේ අපිගෙන පෙර පින් ඇතු පදුනහාම අල් පාස්ක වෙන්නිනෑ අකාලෙ අපි ජීවිත නැතිවෙන්නිනේ අපට පේහනෝ ධර්මපාල ජාතකේ වගේ ජාතකයකදී පාලකු මාර දිසා පාමොක් ඇදරු හමුව ප්‍රකාශ කරපු කාරදිී. දිසාපහමො ඇදරුත්තුමාගේ පුත්‍රයා අකාලෙ රෝගීව මියගිය වෙලාවේ දුක්වෙන සෝක වෙන ස්වභාවය හමුවේ ඔහුගේ මයින් පිටහනේ අපේ පවුලකනම් කව දාවත් කෙනෙක් අකාලි මියනිනේ ඇදරතුමාට හරීම පුදුමයි. ඉගනගන්න තමන්ගේ ශිෂ්‍ය මිහිම කිව්වානේ දෙමවපියන්ට පණවිඩයක්යාවනවා පුතා රෝගී වුණාඒ රෝගී භාවේ නිස්සාමය පුතා අකාලිමිය ගියා ඊට පස්ස බලන්න ඇටකටු ටිකක් කරගෙන ගිය දෙමවපියෝ පරීක්ෂා කළ බලලකිවේ අපේ පුතා කවදාවත් අකාලිමි කියන්නේනේ පෙන්වා අන්තිමේද පිළිගරන්න සිද්ධ වෙනවා මේ ඉගෙනගත්න තමන්ගේ ශිෂ්‍යය තමන්ට කියාපු කාරණීම ඒශෂ්‍යයාගේ ආද්‍රණය දෙමවපියෝ සනාත කරන්නේ ප පරම්පරාවම ප අහිංසාවාදීව සත්ව ගාතරනය වන සත්ව හිංසණන ඒ මොන තරම් විදිියට තමන්ගේ කාරුණිකත්වය මෛත්‍රියය උපයෝගී කරගන කටයුතු කරනවාද එදා හරිම වටිනව පින්නතුන ත තමන්ට ප්‍රිය චරිතයක් පෙන්න්න. තමන් තමන්ට මෛත්‍රී කරන්න තන් අ අයට මයි ත්‍රී කරන්න. ඒ තුළ මනුස්සීන්ට විතරක්නෙ සතහසිූ පාවට පවා ජම්බලන්න අපි උදේ අවස පන්ශිෂ සමමාදම් වෙනවා. බණහනුව සිල්රකිනෝ බණ භාවනා කරනවා අප රට දවසට බනකිරි මවුවරු. බන ගව ගාතනය කොච්චර සිදධහනෝද කියල බල. මෙහිංසක ගවියෝ. බන කිරි මව්වරු පුංචි පැටවු. කොච්චරටි කතහා කළාත්ඒ බහඳුව ගාහාතනයන් කොචර සිද්ධ වනෝද පි රාටක. ඒ අහත්තක අපට හිටනවා මේ වෙන විනාස මේ වෙන ස්වාභාවිකානතුරුව පාත් මේවාහන්ම සිද්ධ වෙන සාපදය. සමේ මහපොළොුවට දරාගන්ට බැරි අපරාධයන් වලක් පාගන් අපි පමාණුව වේ කටයුතු කරන ඕන. ඒක හරි වටිනුව පිනතුනි රටක් ටීටත් ඒක හරි වටිනවාන ඒ වගේ අපට පේනවා. ූත්‍රා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මියයට අනුගතව අප කටයුතු කරනවාන. අපේ රට තුළ හොරකමට තැනක් නැතිවේට ඕනනා. සමහර විටක මහා පරිමාණය හොරකාම්. එක වැරදි කාම සේවන හැම තැනකව පිරිලා. විවිධ නම්වලින් විවෘර්ත වන විධ ආයතන තුළින් අපේ සදාචාරයන හරියට පිරිහෙමින් පොවොති නොවද. ඒ වගේම අපට පේනවා බොරුවු රජයන විධ ස්ථානය. ඉහල සිට පාලට ඒවගේ මත්කුඩු වගේ දේවල් වොලින් අපේ රට ගිලගන්න මේ සියල්ලකගෙම පේනමුකක්ද අපි ධර්මින් ඇත්තෙනවා. ඉනිසා තමයි වඩ වඩාත් අප සමාජයට බණකයන් ටෝන අනුශස්සනා කරන්ටෝන නීතිය ක්‍රියාත්මක කරන් ටෝන ඊට සමාන්තරව පුංචි දරුවගේ සිට සියලු දෙෙනනාගේම සදාචාර වර්ධනය වෙනුවෙන් නවතම හඳුනා ගඩපුව්‍යාපෘතයේ. හැම තැනකිම ක්‍රාත්මක වෙන්ට ෝන එහම නැත්න අනිත් මොනවෙන් දියුණුනොත් වැඩක් නෑ මර්ෂ්‍යයාගේ ආධ්‍යාත්මය පිරිහිලා නං. ආ්‍යාත්මයේ දුප්පත් නං රටක් හැටියට කොහම අප පෝසත්වවෙෙන්නේ. එසා ආධ්‍යාත්මය ගුණ වගාවන් දියුණු පවුණු කරවන ලස්සන වැඩ පිළිවෙලක් අපි හඳුනා නොගත්තොත්. අපේ රට අනාගතයේ යහපත් කියල හිතන්න බෑ. එනිසා පුංචි දරුවාගේ සිට. වැඩි හිටියා දක්වාම මේ ගුණේ යහපත්කම් වර්ධනය කර ගැනී වෙනුවෙන් අප්‍රමාදී ක්‍රියාපිළිවෙතකට අපි යොමුවෙන් ටෝන ලැසන කාල්ස්ටහනක් අනුව ක්‍රියාත්මකවීම අපි හඳුන්වලදෙන් ටෝන එනිසා අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං අපමත්තානමී අන්තේ. අන්න ඒ බඳුව පමාණොවී යම් කටයුත්තක යමෙක් නිරත වෙනවනං ඒ අය. අප මත්තානමී අන්ති පමානොවි වැඩ කරන කෙන නොමියන කෙනෙක් නොබරෙන කෙනෙක්. යා සඳහා කාලිකව අප අතර පවතිනවා. රූපං ජීරති මත් චානං නාමගොත් අන්න ජීරත කෙනෙක් මියගියත් ඒ අයගේ නාමය අප අතර බොහෝ කාලයක් ලදේවී. එනිස්සා ලත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනාකුට වදාළ උතුම් ධර්මයක් අපි ප්‍රයෝගිකෝ අපේ ජීවිතෝල්ට එක් කර ගනිමු. දහම් නිරන්තරීන් අපිදියුණ පවුණු කරගනිමු. පින්වන්ත මනුසුව හැටියට මේ කෙටි කාලය තුළ යහපත් වැඩකොට සසිද්ධ කරන උතුම් අධිෂ්ඨානයන් පහළ කරගන කටයුතු කරන්න ඒතුළ ඔබ ගුණ නුවන දියුණු වේවා දෙලොවම සැනසිල් එම්පිරේවා සියල දුකින් අතමිදී ලබනුතුම් අමාමහ නිවංසය ඔබ නමින්මියගේ හැමටත් දෙවියන්ටත් අප හැමදිනනාටමත් හේතුම වීවා වාසනාම වීවා කියලා සාධසාධ කියලා ප්‍රාර්ථනා කරන්න. සට්hා බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන් තුළු කසාාස්සනං ආකාසටhාච බුම්මට්ටා දේවා අනාගා මහිද්දිකා ්ඥන්තන් අනුමෝදිත්වා චරන්රක්කන් තුදේශනං ආකාසට්టාච බුම්මට්ටා දේවා අනාගා මහිද්දිකා ප්ඥන්තං අනුමෝදිත්වා රන් තුමන් පර අදට වසර හැත්ත පහක් සපරන වැලිමඩ පදිංචිව සිටි, කාන්තී සේරසිංහ ගුරු මාතාවට සහ, පානදුරේ පූසන්ද සොයිසා අමරාධ සොයිසා යන දෙමාපියන්ටත් පොල්කහවෙල බණ්ාරමැනිිකේ මාතාව ඇදලු අප අතරම්වියෝ වූ, සිය ලුම ඥාතීන්ට සසර දුකින් මිදී අජරාමර නිවන් සුව ප්‍රාත්තනා කරමු. තවද විශ්්‍රාමිකකුරු උපදේශක අභේරත්නසිරසිංහපියාණන්ට නිදුක් නිරෝගී දීර්කායුෂ ප්‍රාත්ථනා කරමින් ජනිත් රිත්්මා, බුද්ධික අචලා යන දුපතුන් විසින් මෙම වැඩසටහන සඳහා දායකත්වය දක්වන ලදයේ.